සුබ දවසක් වයිට් ලයන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම අද අපි කතා කරන්න යන්නේ අලුතෙන් YouTube channel එක පටන් ගත්තයින් පස්සේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මෙන්න මේ YouTube channel එකේ views subscribe ඊට පස්සේ watch hours හදාගන්නේ කොහොමද කියන එක. මෙන්න මේකට පට්ටම කට්ටක් කන්න ඕනේ මුල් කාලේ ඇතුළත. අපි දන්නවා මේ වෙනකොට විවිධ apps එහෙම නැත්නම් විවිධ website ඊට පස්සේ විවිධ channel හරහා මෙන්න මේ YouTube වල watch hours හදාගන්න විදිය ඒ වගේම මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා හදාගන්න විදිය ගැන විවිධ දේවල් කියලා දෙනවා. ඒ වගේම සල්ලි අරගෙන මෙන්න මේ දේවල් කරන යම්කිසි පිරිසකුත් ඉන්නවා. ඒ සියලු දෙනාම කරන්නේ අලුතෙන් YouTube එකට එකතු වෙන සියලු දෙනාටම help එකක්. ඒ වගේම උදව්වක්. මේක සාර්ථක වෙන අවස්ථාවක් තියෙනවා, අසාර්ථක වෙන අවස්ථාවක් තියෙනවා. අද අපි කියන්න යන්නේ YouTube channel එකක් හදාගෙන එක එක කෙනා ගාව වාත වෙන්න නැතුව කොහොමද අපේ phone එකම පාවිච්චි කරලා ඉවරලා මෙන්න මේ කියන watch hours ටිකයි subscribers ලා ටිකයි හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එහෙනම් රැඳලින්න white land YouTube channel එකත් එක්ක YouTube channel එක subscribe කරලා නැත්නම් white land YouTube channel එක අදම subscribe කරන්න. මේ වගේ වීඩියෝ යාළුවන්ටත් බලන්න share කරන්න මතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. invention by white land හොඳයි අද අපි වීඩියෝ එකෙන් කතා කරනවා කියලා කිව්වේ කොහොමද YouTube channel එකක් මුලින්ම පටන් ගත්ත ගම ඒකේ views watch hours ඊට පස්සේ subscribers කියන දේවල් වැඩි කරගන්නේ ඊට පස්සේ SEO ඒ කියන්නේ search optimizer කොහොමද අපි වැඩි කරගන්නේ කියන දේවල් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ ගැන කතා කරන කලින් මම මුලින්ම කියන්නම් අපි subscribers watch hours ඊට පස්සේ like කියන දේවල් ටික හදා ගන්නකොට අපිට මුලින්ම උදව් වෙන app එකක් තමයි you channel කියන app එක. මෙන්න මේ you channel කියන app එක හරහා අපිට පුළුවන් watch hours ඊට පස්සේ subscribers ඊට පස්සේ like කියන දේවල් වැඩි කරගන්න. මේකට අපිට කරන්න තියෙන පුංචිම පුංචි දෙය. මොකද කරන්න තියෙන්නේ මේ app එක download කරගෙන මේ app එක හරහා ගිහිල්ලා ඒක අපිට ඒගොල්ලෝ දෙනවා limit එකක්. ඒ කියන්නේ subscribers ලා 20ක limit එකකෝයි like 20ක limit එකකෝයි අපිට අරන් දෙනවා. අන්න ඒ limit එක අපි බැලුවාන් පස්සේ අපිට ඒ බලන videos වලට අපිට හම්බෙනවා යම්කිසි coins ප්‍රමාණයක්. මෙන්න මේ coins එකතු කරගත්තාන් පස්සේ අපිට පුළුවන් අපේ තියෙන video එකක link එකක් ගිහිල්ලා ඉවරලා මෙන්න මේ you channel කියන app එකේට දාන්න. මේ app එකට දැම්මෙන් පස්සේ අපිට ඒකෙන් අපිට subscribers watch hours කියන දේවල් ටික අපිට අවශ්‍ය විදියට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි ඊළඟට අපි කතා කරන්න යන්නේ තවත් YouTube channel එකක් කරන පුද්ගලයෙකුට වැදගත් වෙන කාරණයක් ගැන. අපි YouTube channel එකට video එකක් දානකොට අපි මුලින්ම කරන්නේ video එකට tag ටිකක් ඊට පස්සේ video එකේ title එක ඊට පස්සේ thumbnail එක වගේ දේවල් අපිට අවශ්‍ය විදිහට තමයි හදාගන්නේ. يعني අපේ තියෙන දැනුමනුව තමයි මෙන්න මේ කියන දේවල් ටික හදාගන්නේ. නමුත් මේකේ එක concept එකක් තියෙනවා. අපි search optimizer එක ගන්නකොට මේ කොහොමද අපි දාන thumbnail එක එහෙම නැත්නම් අපි ගන්න tags එක අපි දාන video එක ඒ කියන search optimizer එකේ උඩටම ගන්න කියන එක ගැන තමයි අපි අද කතා කරන්නේ. මෙන්න මේකට YouTube එකෙන් අපිට සරල app එකක් අරන් දීලා තියෙනවා. මේක අපිට App Store එහෙම නැත්නම් Google Play Store හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේක අපි වෙනම අරගෙන අපේ Google Chrome එක හරහා අපේ phone එකට download කරගෙන මේක හදාගන්න අපිට තව මේකට පොඩි app එකක් ඕනවා. ඒක තමයි Yandex කියන browser එක. මෙන්න මේ Yandex කියන browser එක හරහා අපි මෙන්න මේ vidIQ කියන app එක download කරගෙන මේ vidIQ කියන app එක download කරගත්තයින් පස්සේ Yandex browser එක හරහා අපිට පුළුවන් අපේ දින Google Chrome එකට Google Chrome එකට මේක extend කරගන්න. extend කරගත්තයින් පස්සේ අපිට පුළුවන් මේ vidIQ කියන app එක හරහා අපි මොනවා හරි video එකක් YouTube එකට දාන්න කලින් YouTube එකට දාන්න ප්‍රථමව අපි අපේ concept එකේ තියෙන තව video තියෙන يعني ගොඩක් උඩට ගියපු channel එක සංසන්දනය කරලා බලුවෙන් පස්සේ අපිට පුළුවන් ඒ channel වල ගහලා තියෙන tags මොනවද ඒකට දාලා තියෙන thumbnail එකේ තියෙන high res එක කොහමද ඒ වගේ දේවල් අපිට මෙන්න මේ කියන vidIQ කියන app එක හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ vidIQ කියන app එක අපි Google Play Store හරහා ගත්තයින් පස්සේ අපිට මේකෙන් සරල දේවල් ටිකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක Yandex browser එක හරහා අරගෙන අපේ Google Chrome එකත් එක්ක compare කරගත්තයින් පස්සේ තමයි අපිට අර කියන අපේ දාන්න යන වීඩියෝ එකේ එහෙම නැත්නම් ඒ වීඩියෝ එකට අදාළ text ටික අපිට වෙන කෙනෙක්ගේ වෙන කෙනෙක් ගහපු text ටික අරගෙන අපිට copy කරගැනීමේ හැකියාව තියෙනවා මේ vidIQ කියන app එක හරහා. මේක
සරලව කියනවා මේක YouTube එකත් එක්කම සර්ටිෆිකේට් කරලා හදපු ඇප් එකක් නිසා අපිට කිසිම බය වීමකට හේතුවක්වත් කොපිරයිට් වදින දෙයක්වත් එහෙම කිසිම කරදරයක් නැහැ මේක VidIQ කියන එක YouTube concept එකත් එක්කම ආපු ඒ platform එකත් එක්කම යන ඇප් එකක් තමයි මේකෙන් අපිට ගොඩක් දේවල් YouTube එකට වීඩියෝ එකක් දානකොට කරගැනීමේ හැකියාව තියෙනවා මේ VidIQ කියන ඇප් එක මේක අපි දැනගත යුතුම කාරණේ තමයි මේක අපිට Google Chrome එක හරහා direct අපේ channel එකත් එක්ක compare කරගන්න බෑ අනිවාර්යෙන් මේකට index කියන browser එක අපි යොදා ගන්න ඕනේ මෙන්න මේ index කියන browser එකයි එක හරහා තමයි අපිට මේ VidIQ කියන එකේ අවශ්‍ය details ටික ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ මෙන්න මේ ටික එකතු කරගත්තාන් පස්සේ අපිට පුළුවන් සරලවම අපේ channel එකේ views subscribers එහෙම නැත්නම් අපේ channel එකේ search optimize එක ඉක්මනට හදාගන්න මේ දේවල් හදාගත්තාන් පස්සේ අපිට පුළුවන් අපේ channel එක දාන video එක ගොඩක් උඩට අරගෙන එන්න හොඳයි මෙන්න මේ කියන ඇප් තුනම එකතු කරගෙන අපිට පුළුවන් අපේ හදන වීඩියෝ එකේ සර්ච් ඔප්ටිමයිස් එක ඊට පස්සේ ගන්න ටෙක්ස්ට් ටික ඊට පස්සේ views වගේ දේවල් මෙන්න මේ කියන ඇප් තුනෙන්ම අපිට හදා ගන්න පුළුවන් අපි මුලින්ම කතා කරේ you channel කියන ඇප් එක ගැන ඊට පස්සේ මම කතා කරා VidIQ ගැන ඊට පස්සේ VidIQ download කරගන්න මම කතා කරා yandex කියන browser එක ගැන මෙන්න මේ තුනම එකතු කරලා ඉවරලා අපිට පුළුවන් අපේ channel එක හොඳ තත්යකට අරගෙන එන්න හොඳයි අපි අද කතා කරේ කොහොමද channel එක search optimize එකේ උඩට ගේන්නේ ඊට පස්සේ කොහොමද channel එක වීඩියෝ එකක් දාන වීඩියෝ එකේ text ටික එහෙම නැත්නම් thumbnail එක හරි දැන දිනවද කියන එක ගැන කතා කරයි ඒ වගේම channel එක views කොහොමද හදාගන්නේ subscribers කොහොමද හදාගන්නේ කියන එක ගැන තමයි අපි අද කතා කරේ මේ සම්බන්ධව ඔයගොල්ලෝන්ගේ වෙන වෙන ඔයගොල්ලෝ මේ ගැන දන්නවනම් මීට අමතරව වෙන app තියෙනවනම් අපිට text ගහගන්න ඒ වගේ දේවල් කරගැනීමේ හැකියාව තියෙනවනම් අනිවාර්යයෙන්ම ඒක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මට තව දෙයක් කියන්න අමතකුණා. VidIQ කියන ඇප් එකේ අපිට වැදගත්ම දෙයක් තමයි අපි ගන්න ටැග් ටික. එහෙම නැත්නම් අපි වෙන කාගෙන් ටැග් ටිකක් ගන්නවනේ ටැග් ටික අපිට ඒ විදිහටම කොපි කරලා අපේ වීඩියෝ එකට දාගැනීමේ හැකියාවත් VidIQ කියන ඇප් එකෙන් දීලා තියෙනවා. මේක ගැන බය වෙන දෙයක් නැහැ. මේක YouTube එකත් එක්ක YouTube platform එකත් එක්ක යන නිසා අපිට කිසිම බය වීමට හේතුවක් නැහැ. එහෙනම් රැඳිලින වයිට්ලන් YouTube channel එකත් එක්ක ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ වලින් හම්බ වෙනකම් සුබ දවසක් ඔබට ඉහිමින්න